මේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඉදිරියේදී ඉල්ලා අස්වේයිද යන විදිහට පැය 10ක 12ක විදුලිය කප්පාදුවක් කරන්න වෙයිද ඩීසල් පෙට්‍රල් නැත්තටම නැති වෙයිද ඒ වගේම රජයේ සේවකයන්ට ඉදිරියේදී වැටුප් ගෙවන්න පුළුවන් වෙයිද මෙන්න මේ වගේ කාරණා පිළිබඳව අද මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මයා රතු එලි දැල්ලුවා ඔව් අනාවරණයන් කිහිපයක් කළා මහ බැංකුවේ අධිපතිවරයා තමයි මේ ආර්ථිකය පිළිබඳව හොඳින්ම දන්නේ ඔහු කියන වචනයක් පාසා ඉතාම වැදගත් ඔහු අද හවස මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වේ දේශපාලන අර්බුදය රටේ ඇතිවුණු නොසන්සුන්තාවය නිසා ඇතිවුණු දේශපාලන අර්බුදය තව දවස් දෙක තුනකින් විසඳා ගන්න බැරි වුණොත් මේ ආර්ථික අර්බුදය තවත් දිගින් දිගටම උත්සන්න වෙන බව තමයි ඔහු සඳහන් කළේ. ඉත් වෙනදාට ඉතාමත්ම ධනාත්මක ස්වරූපයෙන් කතා කරපු මහ බැංකු අධිපතිවරයා අද කතා කරේ හරිම කලකිරුණු ස්වභාවයකින්. ඔහු සඳහන් කළා ඔහු දේශපාලන අධිකාරියට දැනුම් දුන්නා මේ දේශපාලන අස්ථාවරත්වය ඉතාම කෙටි කාලයකින් විසඳා ගන්න බැරි වුණොත් ඔහු ධුරයෙන් ඉල්ලා අස් වෙන බව. ඔහු සඳහන් කළේ මේ වගේ දේශපාලන අස්ථාවරත්වයක් තියෙන රටක් ආර්ථිකය හදන්න බෑ කියලා. ඒ කියන්නේ ආයෝජකයෝ එවැගේම මේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය තියෙන කිසිම කෙනෙක් දේශපාලන අස්ථාවරත්වයක් රටක තියෙනවා නම් ඔවුන් ආර්ථිකය ගොඩ ගන්න එහෙම නැත්නම් ආර්ථිකයට දායක වෙන්න ඉන එකක් නැහැ කියන කතාව තමයි මහ බැංකු අධිපතිවරයා කිව්වේ. ඔහු මෙහිදී විශේෂයෙන්ම එදා ගෝල්ෆේස් අරගලයට ඒ එල්ල කරපු ප්‍රහාරය එක ම්ලේච්ඡ ප්‍රහාරයක් කියලා හෙලා දැක්කා. ඒ වගේම ඊට පස්සේ සිදු වුණු ක්‍රියාදාමයක් සිදු නොවිය යුතු ඒ ම්ලේච්ඡත්වය පිරුණු දෙයක් කියන එක ඔහු හෙලා දැකීමෙන් සඳහන් කළා. මහ බැංකු අධිපතිවරයා කියපු තවත් වැදගත් කාරණයක් තමයි ජනාධිපතිවරයා ඒ වගේම දැනට පාර්ලිමේන්තුවේ ඉන්න නියෝජිතයෝ ඇතුළු මේ දේශපාලනයේ නියෝජිතයෝ තවමත් රටට දේශපාලන ස්ථාවරත්වය ගෙනීම සඳහා කටයුතු කරලා නැති බව පාර්ලිමේන්තුව දින ගණනාවක් රැස් වුණත් කිසිම ප්‍රතිඵලයක් නැති බව තමයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. ඒ විදිහට ඉදිරියට යන්න බැහැ කියන එක ඉතාම කනස්සල්ලෙන් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා. ඔහු සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා සඳහා මේක බලපෑමක් ඇති කරනවා යම්කිසි මධ්‍යකාලීනම කියන එක. ඒ කියන්නේ ටෙක්නිකල් තාක්ෂණික මට්ටමේ සාකච්ඡා සඳහා දේශපාලන අස්ථාවරත්වය ඊතරම් බලපෑවේ නැතත් යම්කිසි අවස්ථාවක මාස 3කට 6කට වගේ කාලයක් යයි මේ සාකච්ඡා අවසන් කරන්න මුල් මාස 3ේ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා කරත් ඊට පස්සේ අර ඊට එහා ගිහිපු ප්‍රතිපත්තිමය මට්ටමේ සාකච්ඡා කරනකොට අගමැතිවරේ ඒ වගේම කැබිනට් මණ්ඩලයක් මේවාට වග කියන දේශපාලන අධිකාරියක් ස්ථාවර අවශ්‍යයි කියන කාරණය තමයි මහ බැංකු අධිපතිවරයා මතු කළේ. එතකොට ඔහු සඳහන් කළා මේ ප්‍රශ්නය මේ දේශපාලන නියෝජිතයෝ ඉතාම යහපත් ආකාරයට විසඳා ගැනීම වැදගත්. එහෙම නැතුව ඒක වෙන විදිහකට ඒක විසඳ ගන්න අවස්ථාව විවෘත කරොත් ඒක රටට විශාල ප්‍රශ්නයක් අර්බුදයක් කියන එක ඔහු සඳහන් කළා. ඒ වගේම ඔහු අනතුරු ඇගෙව්වා මේ ආර්ථික තත්ත්වය දිනෙන් දිනම පල්හැට යනවා. මොකද මේ දැනට ඇති වුණු තත්ත්වයත් එක්ක ඒක කොච්චර අර්බුදයකට පත්වේද කියන කාරණය දින දෙකක් තුනක් ඇතුළත මේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරගන්න බැරි වුණොත් පැය 10ක් 12ක් ලංකාවේ ලයිට් කපන්න වෙයි කියලා ඔහු සඳහන් කරා. ඒකට හේතුව ඩීසල් පෙට්‍රල් ගේන්න ඉන්ධන ගේන්න විදේශ විනිමය නැතිකම. ඔහු සඳහන් කළේ දෛනිකව ඒ කියන්නේ දැනට එකතු කරන විදේශ විනිමය අඩුම ගානේ සතියකටවත් සෑහෙන ඒ අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන්නවත් ප්‍රමාණවත් නැහැ කියලා. ඒක ඉතාමත්ම භයානක තත්වයක්. ඒ කියන්නේ ඔහු අනතුරු ඇඟෙව්වා ඉතාමත්ම දැඩි හිඟයක් ඇති වෙන්න පුළුවන් මේ අත්‍යවශ්‍ය භාණ්ඩවල කියන එක. එතකොට මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්නයක් තමයි දැනට මේ කර්මාන්ත පවත්වාගෙන යන්නේ කොහොමද? ඒ කියන්නේ විදේශ විනිමය අර්බුදය විදේශ විනිමය හිඟය නිසා මෙතෙක් කල් හවාලා උණ්ඩියල් වගේ ක්‍රමවලට විවෘත වෙළඳපොලේ ඩොලර් අරගෙන ගෙනාපු ඖෂධ වගේ දේවල් වලට මහ බැංකුව සීමා පනවපු නිසා ඒ කියන්නේ
විවෘත වෙළඳපොළ සඳහා සීමා පනවපු නිසා ඒ ඖෂධ වගේ දේවල් නැති වේවි. ඒ වගේම කර්මාන්ත කරගෙන යන කර්මාන්ත කරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න බැරි වේවි කියන ගැටලුව මාධ්‍යවේදීන් විමසුවා. ඒ වෙලාවේ මහ බැංකු අධිපතිවරයා කිව්වේ කර්මාන්ත කරන්න කලින් මේ සමහර දේවල් කරන්න කලින් අපට විදුලි බලය අවශ්‍යයි. විදුලිය නැතුව මොනම කර්මාන්තයක්වත් කරන්න බැහැයි කියන කතාව. එතකොට විදුලිය උත්පාදනය සඳහා ඩීසල් ප්‍රවාහණය සඳහා ඩීසල් පෙට්‍රල් ටික ගන්න, ඒ අත්‍යවශ්‍ය වියදම් කරන්නවත් ඩොලර් ටික හොයා ගන්න මේ හවාලා උන්ඩියල් ක්‍රම, ඒ කියන්නේ කළු කඩය තුලට කියපු 25%ක විදේශ විනිමය ඒ බැංකු පද්ධතියට ගෙන්වා ගත යුතුයි කියන කාරණය තමයි මහ බැංකු අධිපතිවරයා මතු කළේ. ඔහු සඳහන් කරා අනිවාර්යයෙන්ම මේ ආර්ථික අර්බුදය නිසා කර්මාන්ත යම් කිසි ප්‍රමාණයක් කඩා වැටෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ කඩා වැටෙන කර්මාන්ත ඒ ප්‍රමාණය හරහා ඇදලා ගන්න, ඒ කියන්නේ ඒ විවෘත වෙළඳපොළ හරහා යන ඩොලර් ප්‍රමාණය කර්මාන්ත යම් කිසි ප්‍රමාණයක් කඩා වැටුණත් ඒවා නියම විධිමත් ක්‍රමයට ගෙනහැල්ලා මේ විදුලි බලය ඩීසල් පෙට්‍රල් ටික අඩුම ගණනේ ගන්න හරි ඩොලර් ටිකක් එකතු කරගන්න තමයි මේ උත්සාහ කරන්නේ කියන කතාව තමයි ඔහු මාධ්‍යවේදීන්ට සඳහන් කළේ. ඒ වගේම මේ අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇහුවා මේ රාවයක් තියෙනවා මේ වෙනකොට මේ රජයේ සේවකයන්ටවත් වැටුප් ගෙවන්න බැරි වේවි ඉදිරි මාසවලදී කියලා. මහ බැංකු අධිපතිවරයා කිව්වා ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම මහා භාණ්ඩාගාරයේ වගකීමක්. ඒ සඳහා මහ බැංකුවට සහාය වීම සඳහා අවස්ථාව තිබෙනවා. මේ සහාය ලෙස සඳහන් වෙන්නේ මුදල් අච්චු ගැසීම. ඔහු සඳහන් කළේ මේ අවස්ථාවේදී රුපියලුත් නැතිනම් ඩොලරුත් නැතිනම් රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න යම් කිසි විදිහකට මුදල් අච්චු ගැසීම වරදක් නැහැ කියන කාරණය තමයි ඔහු සඳහන් කළේ. ඔහු කිව්වේ ඒ වැටුප් ගෙවන්න බැරුව ඒ පද්ධතිය කඩා වැටුනොත්, ඒ රජයේ සේවකයන් ඒ කරන සේවාවන් කඩාගෙන වැටුනොත් ඊට වඩා ගැටලුවක් ප්‍රශ්නයක් වෙනවා කියන කතාව තමයි ඔහු සඳහන් කළේ. කියන්නේ මුදල් අච්චු ගැහිමත් වෙනවා ඉදිරියේදී කියන කතාව තමයි ඔහු ඉංගියක් විදිහට දුන්නේ මේ ආර්ථික අර්බුදය මේ තරම් උත්සන්න වෙමින් යන නිසා. ඒ වගේම ඔහු සඳහන් කළා මහා භාණ්ඩාගාරයට දිගු කාලීනව තිබෙනවා ඔවුන්ගේ වගකීමක් විදිහට මේ ආදායම් වැඩි කර ගැනීම. මුදල් අච්චු ගැසීම කරත් ආදායම් වැඩි කර ගැනීම තුලින් ආර්ථිකයට සිදුවන සහ සිදුවිය හැකි අගතිය අඩු කර ගැනීම ඔවුන්ගේ වගකීම කියන එක තමයි මහ බැංකුවේ අධිපතිවරයා අවධාරණය කළේ. ඒ වගේම ඔහු සඳහන් කරා විදුලි බිල ඉතාමත්ම ඉක්මනින් වැඩි කළ යුතුයි. ඒ විදුලි බිල වැඩි කරන්නේ නැතුව මේ විදුලි බල මණ්ඩලයට ඉදිරියට යන්න බෑ. අඩු ගානේ විදුලියවත් සපයන්න බැරි වේවි කියන කතාව තමයි ඔහු ව්‍යංගාර්ථයෙන් සඳහන් කළේ. හැබැයි ඔහු කිව්වා විදුලි බිල වැඩි කරන්නත් මේ වෙනකොට රටේ අගමැතිවරයෙක් නැහැ, අමාත්‍ය මණ්ඩලයක් නැහැ. ඒක නිසා ඒ දේශපාලන අධිකාරිය අවශ්‍යයි කියන කතාව තමයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. එතකොට මේ මහ බැංකු අධිපතිවරයා අද කරපු මේ මාධ්‍ය සාකච්ඡාව තුල විශේෂ කරුණු කාරණා කිහිපයක් ගැබ්බෙනවා. එකක් තමයි දැනට පවතින ආර්ථික අර්බුදය රටේ ඇතිවුණු නොසන්සුන්තාවය සහ දේශපාලන අස්ථාවරත්වය නිසා දැඩි ව්‍යාකූල තත්ත්වයට පත් වුණා. හෙට අනිද්දා වෙනකොට ඉදිරි සති කිහිපය වන විට මේ දේශපාලන අස්ථාවරත්වය සාධාරණ විදියට, ඒ කියන්නේ ඔහු සඳහන් කර විදිහට යම්කිසි රටට ගැළපෙන විදිහට විසඳ ගන්න බැරි වුණොත් මේ ආර්ථික අර්බුදය දැඩි ලෙස උත්සන්න වෙනවා. ඒ සඳහා වගකීම තිබෙන්නේ මේ දේශපාලන අධිකාරියට පාර්ලිමේන්තුවේ සිටින දේශපාලකයන්ට කියන කතාව තමයි මහ බැංකු අධිපතිවරයා කිව්වේ. ඔහු සඳහන් කරේ මහ බැංකුවට කරන්න පුළුවන් දෙයක් නැහැ රටේ ආර්ථිකය හදන්න සහ ඒ සියලු දේ ගොඩගන්න මහ බැංකුවට බෑ. මහ බැංකුවට පුළුවන් යම්කිසි සීමාවක් තියෙනවා කියන කතාව තමයි මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේ. ඔහු යම්කිසි කනස්සලු ස්වභාවයකින් තමයි කතා කළේ. ඔහු කිව්වා ඔහු ඇවිල්ලා මාසයක් වෙනවා මේ වෙනකොට. ඒ මාසය තුළ ඔහු මුලින්ම ඇවිල්ලා යම්කිසි ධනාත්මක විදිහට ප්‍රතිපත්ති පොලි අනුපාත වැඩි කරලා මේක යම්කිසි දිශාවකට අරගෙන යන්න උත්සාහ කරා. හැබැයි උත්සාහ කරාට දැන් මේ වන විට ඔහු පැමිණි තත්ත්වයටත් වඩා පල්හාට ගිහිල්ලා තිබෙනවා. මේ තත්ත්වය නම් ඉදිරියට යන්නේ ඔහුට සිද්ධ වෙනවා දේශපාලන ස්ථාවරත්වයක් නැති රටක ආර්ථිකය හදන්න බැරි නිසා. ඔහු කියන්නේ ඒ විදිහට ඔහු දැනුම් දුන්න දැනට දේශපාලන අධිකාරියට
එහෙමනම් ඔහු ඉල්ලා අස්වෙනවා කියන කතාව. ඉතින් අපිට ශ්‍රී ලංකා බිස්නස් ටීවී විදිහට කියන්න තිබෙන්නේ මේ වෙලාවේ දේශපාලන අධිකාරියට ඉතාමත්ම දැඩි වගකීමක් තිබෙනවා. ඒ වගේම පුරවැසියෝ විදිහට අපිටත් දැඩි වගකීමක් තිබෙනවා. මේ මේක ආර්ථික අර්බුදයක් ඇත්තටම. මේ ආර්ථික අර්බුදය අපි වටහා ගත යුතුයි. මුලින්ම අපි මේ ආර්ථික අර්බුදය එයින් ගොඩේම සඳහා අපි ජනතාවක් එහෙම නැත්නම් රටේ පුරවැසියෝ විදිහට අපි කැපකිරීමක් හැඟීමක් අපිට තිබෙන්න ඕන. ඒ වගේම දේශපාලන අධිකාරියටත් ඒ හැඟීම තියෙන්න ඕන. එහෙම නැතුව අපිට මේ වලෙන් ගොඩ එන්න බෑ. මහ බැංකුව අධිපතිවරයා කියපු කතාව ඉතාම වැදගත්. මොකද ඔහු තමයි මේ රටේ මේ ආර්ථිකය පිළිබඳ හොඳින්ම දන්නේ. අපි මේ වගේම තොරතුරු සමග ඔබට නිරන්තරයෙන් සමීප වෙන්න සූදානම්. ආරාධනා කරනවා subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් ටීවී. ඔබට බොහොම ස්තුතියි.